අයිබන් අද 7 වෙනි පැය සාකච්ඡාව අගෝස්තු 5 වෙනිදා ඔබේ තීරණයට පෙර ඔබ දැනුමත් කිරීම ඒ වගේම ඒ තීරණයට පෙර ඔබ මොනවද දැනගත යුත්තේ කියන කාරණා පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි 7 වෙනි පැය සාකච්ඡාවේ අපි මේ දිනවල වැහස මහන්සි වෙන්නේ. ඒදී සියලු කණ්ඩායම් වලට ඒ අවස්ථාව ලබා දෙමින් අපි මේ සාකච්ඡාව සතිය පුරාම සිදු කරගෙන යනවා. අද දවසේ අපේ ආරාධනය විශේෂයෙන් මේ විද්වතුන් පිළිබඳව ඒ වගේම වෘත්තිකයන් පිළිබඳව සහ සමාජ ක්‍රියාකාරකයන් කලාකරුවන් ඔවුන් මෙවර ඔබ සියලු දෙනා පාලනය කරන පාර්ලිමේන්තුවේ සිටිය යුතුද සහ එහෙම නියෝජනයක් තියෙනවා නම් ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද අපි මේ පිළිබඳව අද දවසේ පැහැදිලි කරගනිමු ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ජාතික විද්වත් සභාවේ විධායක සභික එවැගේම සමරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවේ මහත්මයායි අපේ ආරාධනයයි අයබෝන් අයබෝන් චතුක මම විශ්වාස කරනවා දැන් ඔබතුමා සාහිත්‍යයට සම්බන්ධ කෙනෙක් විදිහට අපි මුලින්ම කැමති ඇයි අපි මේ මේ විද්වතුන් වෘත්තිකයන් පාලන තන්ත්‍රයට එකතු කරගත යුත්තේ සහ ඒ හරහා අපේ රටේ දේශපාලන ව්‍යුහයට මොන වගේ වාසියක් දත් වෙන්නේ ඔව් චතුක ඉකිතාම හොඳ ප්‍රශ්නයක් ආරම්භයක් විදිහට මුලින්ම මා ස්තුතිවන්ත විය යුතුයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඔබට මේ වැඩසටහනට ජාතික ජනබල වේගය නියෝජනය කිරීම සඳහා මට ආරාධනා කිරීම ගැන ඔබ ඇසූ ප්‍රශ්නයට කෙලින්ම පිවිසුනොත් විද්වතුන් වෘත්තිකයන් ඇයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන ඇත්තටම ඒ පැනයේම තිබෙනවා චතුක පිළිතුරක් විද්වතුන් වෘත්තිකයන් සහ අධ්‍යක්ෂීම් බහුල පරිණත මිනිසුන් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු. ඇත්තටම ඔය ප්‍රශ්නයට වළංගුතාවක් තිබෙන්නේ අපට තිබුණු පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂීම් සහ එහි ඉතිහාසය දිහා බැලුවහම. ඉතා පැහැදිලිවම මන්ත්‍රී දුර 225 දශක ගණනාවක් තිස්සේ පිරවිලා තිබෙන්නේ විද්වතුන්ගෙන්වත් වෘත්තිකයන්ගෙන්වත් පරිණත අධ්‍යක්ෂීම් බහුල දේශපාලඥයන්ගෙන්වත් නෙවෙයි මා කියන්නේ නැහැ එසේ ඒ වගේ අය පාර්ලිමේන්තුවේ නොහිටියා කියලා. නමුත් 225කකින් විශාල ප්‍රතිශතයක් අප දන්නවා එසේ නොවන බව. දැන් හිටපු කතානායක තුමන්ගේ අදහස්ම උපුටා දක්වලා මා ආරම්භයක් ගත්තොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුගිය කාලේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 80 ගණනක් 90 ගණනක් පමණ අපොස සාමාන්‍ය පෙළ අසමත් නම් මා හිතන්නේ මේක අපට රටක් හැටියට කිසිසේත් සතුටු විය හැකි තත්වයක් නෙමෙයි. සමහරව එක විශ්ලේෂණය කරලා තිබුණා. උසස් පෙළ සමත් ප්‍රමාණය, උපාධි සමත් ප්‍රමාණය. හැබැයි මා විශ්වාස කරනවා චතුක අධ්‍යාපන සුදුසුකම්ම පමණක් නෙමෙයි ශක්තිමත් බුද්ධිමත් පාර්ලිමේන්තුවක තිබිය යුතු. වෘත්තීය භාවයෙන් ලැබෙන ශික්ෂණය. කිසියම් වෘත්තියක් උසස් වෘත්තියක් විශේෂයෙන් කාලාන්තරයක් නියෝජනය කරනකොට කෙනෙකුට ලැබෙනවා නීතිය මත පාලනය ඉවසන පිළිගන්න ශික්ෂිත චරිතයක් සහ වෘත්තික පරිණත භාවයක් පැහැදිලිවම වෘත්තීය පරිණත භාවය ඒ තුළ තමයි මුල්්‍ය විනය විශේෂයෙන්ම ආයතන සංග්‍රහය සහ ශ්‍රී ලංකාවේ මූලිකම නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ දැනුම මේවා ලැබෙන්නේ ඉතින් ඒ නිසා ජාතික ජනබල වේගයේ හැටියට ජාතික ලයිස්තුව පිළියෙල කිරීමේදී ඉතාම ආදර්ශරූපී ජාතික ලයිස්තුවක් පිළියෙල කිරීම අපේ ප්‍රමුඛතම අරමුණ වුණා මා හිතන්නේ මට ආරාධනාව ලැබෙන්නේ ඒ පදනෙමින්ම තමයි. ඔදෙන් ඔබතුමන්ලාගේ කණ්ඩායම ගත්තහම මේ 29ක කණ්ඩායමක් අපි සාමාන්‍යයෙන් ජාතික ලයිස්තුව නම් කරනවා. ඒ නම් කරපු කණ්ඩායමේ ආචාර්ය මහාචාර්යවරු ගණනාවක් සිටිනවා. මහාචාර්යවරු 7 දෙනෙක්. විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂයෙන් සියලුම දෙනා 11 දෙනෙක්. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන වගේ රාගම් වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍යවරයා. ඔබ කියෝසේම විශ්වවිද්‍යාල නියෝජනය කරන ශාස්ත්‍රීය පිරිස විශාල ප්‍රමාණයක්. මහාචාර්ය චන්දන අබේරත්න ජාතික ජනබල වේගයේ සභාපතිවරයා විදියට ඉන්නේ සමා වෙන ජාතික විද්වත් සංවිධානයේ සභාපතිවරයා ඊට අමතරව මහාචාර්ය ප්‍රේමදාස ජයකොඩි මහාචාර්ය ජිනසේන හේවගේ මහාචාර්ය කුමාර් ඩේවිඩ් මේ වගේ විශාල පිරිසක් ඒ පැත්තෙන් ආචාර්ය හරිණි අමරසූරිය වගේ ඊටාම
දියුණු දේශපාලන අදහස් තියෙන තැනැත්තියක්. එතුමිය අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු මහලේකම්වරිය. ඊට අමතරව අපි ගත්තොත් කුමාර ජයකොඩි වගේ ඉංජිනේරුවරු අර වෘත්තීය පැත්තේ නදීක ගුරුගේ වගේ ප්‍රකට කලාකරුවන් සංගීතඥයන් ජගත් මනුවර්ණ වගේ තුරුණු රංගවේදීන් ඊට අමතරව ජයතිලක කම්මැල්ලවීර කීර්ති වැලිසරගේ වගේ රාජ්‍ය සම්මානලාභී මහා සාහිත්‍යදරයන් විශාල ප්‍රමාණයක් ඊට අමතරව චතුක ජාතිකත්වය වර්ගිකත්වයේ විවිධත්වය ඒ වගේම ආගමික විවිධත්වයේ ඒ බහුවිධතාව නියෝජනය වෙන පරිදි අපි ගත්තොත් අසූර් වගේ අසූර් මහත්මයා වගේ ප්‍රවීණ නීතිවේදියෙක් ඒ වගේම සාලි මහත්මයා එතුමා වෛද්‍යවරයෙක් ඉතා ඉහළ පෙළේ වෛද්‍යවරයෙක් කුමාර් ඩේවිඩ් මහත්මයා මහාචාර්යවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ හොංකොං විශ්වවිද්‍යාලය නියෝජනය කරපු මෙන්න මේ වගේ ඉතාම උසස් ව්‍යක්ත සංකලනයක් මේ 29 දෙනා අතර තිබෙනවා තව ඉතා වැදගත් කරුණක් තියෙනවා චතුක ජනතා විමුක්ති පෙරමුණ කියන ප්‍රකට අපේ ජාතික ජනබලවේගයේ කේන්ද්‍රීය දේශපාලන ප්‍රවාහය නියෝජනය කරන පළපුරුදු දේශපාලඥයන් දෙදෙනයි මේ 29 ඇතුලේ ඉන්නේ පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් ජයකොඩි මහත්මයා බිමල් රත්නායක මහත්මයා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා කලක් කටයුතු කරපු කිතුලෙකොඩ ජිනදාස කිතුලෙකොඩ මහත්මානන් මේ දෙපළ පමණයි ඒතරු 29න් 27ක්ම ඒ දේශපාලන ප්‍රවාහයේ තනතුරු හෝ සම්බන්ධයක් නැති තම තමන්ගේ ක්ෂේත්‍රවල විශේෂතාවක් පළ කරපු බුද්ධිමතුන් කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් අහුවත් ආචාර්යතුමනි දැන් මෙය අර ජනතා විමුක්ති පෙරමුණට අහිමි වෙලා තිබෙන ජනප්‍රසාදය ලබා ගන්න එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ විදිහට මේ කණ්ඩායම එකතු කරගෙන ඒ අහිමි වෙන ජනප්‍රසාදය වෙනුවෙන් භාවිත කළ උපක්‍රමයක් කියලා කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් මම අහන්නේ ඔබතුමාගේ පිළිතුර මොකද්ද ඔව් ඇත්තටම ඒක නිතර දෙවේලේ මේ දවස්වල මතුවෙමින් පවතින ප්‍රශ්නයක් ඔව් සාමාන්‍ය සමාජයේ ඉතාම තිබෙන්න පුළුවන් ඔව් ඇයි එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ විදියට මහා මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නේ මම හිතන්නේ මේකට මේ පරිශ්‍රයේදීම පැහැදිලි පිළිතුරු ලබා දීලා තිබෙනවා නැවතත් අපි ඒක සිහිපත් කරන එක මම හිතන්නේ හොඳයි හොඳයි දැන් අපි දන්නවා මේ පහුගිය දශක 7ක ඉතිහාසයේ ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අවුරුදු 50ක පමණ ඉතිහාසයක් තිබෙන දේශපාලන පක්ෂයක්. ඒ අය පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සෑහෙන කලක ඉඳන් ඉදිරිපත් වෙමින් ඉන්නවා. එතකොට තමන්ගේ ඉහළ පෙළේ අරමුණු ජනගත කරමින් ඉන්නවා. එසේ නමුත් මේ රටේ ජනතාව ඒ අයව තෝරා ගැනීමට දක්වපු ප්‍රවේශය ගැන දේශපාලන තක්සේරුවක් ඒ පක්ෂයට ඇති. අප කළ යුත්තේ කුමක්ද අප සත්‍ය විද්‍යාව අවංක භාවය දීර්ඝකාලීනව මේකට තර්ක කරන්න දෙයක් නැහැ දීර්ඝකාලීනව සමාජගත කරමින් හිටියත් අවාසනාවකට අපේ රටේ පුරවැසියන් කරා මේ පණිවිඩය සම්ප්‍රේෂණය වන විට යම් ගැටලුවක් තිබෙන බව පේනවා ඒක සංනිවේදකයාගේ යම් ගැටලුවක් වෙන්නත් පුළුවන් ඒ වගේම ග්‍රාහකයාගේ ගැටලුවක් වෙන්නත් පුළුවන් මාධ්‍ය සංදේශයේ ගැටලුවක් වෙන්නත් පුළුවන් සංනිවේදනයේ පැත්තෙන් කල්පනා කළොත් කෙසේ හෝ ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරලා තිබුණා ඊටාම ශාස්ත්‍රීය තීරණයක් ඒ වගේම දේශපාලන කැපකිරීමක් කරන්න ඒ දේශපාලන කැපකිරීම කොච්චර තීව්‍රද කියලා කිව්වොත් චාමක චතුක මේ අගෝස්තු 6 වෙනිදායින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැවතත් දකින්නට නැහැ. ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු හැටියටයි මේ අවුරුදු 50ක ඉතාම තීව්‍ර කැපකිරීම සහිත දේශපාලන ව්‍යාපාරයක් ඉස්සරහට එන්නේ. ඒ තීරණය පිටුපස තියෙන්නේ ඔබ මතු කරපු තර්කය. හැබැයි ඒක මායාවක්වත් මවාපෑමක්වත් වංචාවක්වත් නෙවෙයි. මේ සියලු දෙනා කලක් තිස්සේ සාකච්ඡා කරලා මේ රටේ විද්වතුන්ට වෘත්තිකයන්ට විවෘත ආරාධනාවක් කළා වුන් සමග සාකච්ඡා කරන්න ගොඩනැගිය යුතු පෘතුල ජන පෙරමුණ බහුජන පෙරමුණ කොයි වගේ වෙන්න ඕනද කියලා. ඒ අනුව තමයි ජාතික විද්වත් සංවිධානය ජන නියමු කලාකරුවෝ එක්සත් වාමාංශික පෙරමුණ ඒ වගේම දාබිඳු සාමූහිකය අලුත් පරපුර
අලුත්පියාපත් මේ වගේ සංවිධාන රාශියක් එතන ඉන්නවා පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඉතාම ගැඹුරු අධ්‍යක්ීම් තියන අය විශේෂයෙන්ම නීතිඥ ලාල් විජේනායක වගේ අය ජාතික ලයිස්ව නියෝජනය කරනවා ඒ වගේම මහාචාර්ය අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ හිටපු මහාචාර්ය ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ ආරම්භක අධ්‍යනාංශ ප්‍රධානවරයා වෙච්ච ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහත්මයා වාමාංශික ව්‍යාපාරයේ සමාජිකත්වය ලැබලා තියෙන්නේ මා උපන් අවුරුද්දේ 1972 එතකොට ඒ බඳු පිරිසකට ඇරයුම් කළා ඇරයුම් කරලා අපෙන් කිව්වේ ඔබතුමන්ලගේ නියෝජනය ඔබතුමන්ලගේ දැනුම ඔබතුමන්ලා සමග සිටින මිනිසුන් පුරවැසියන් ඒ අයගේ එකතුවක් අපි එකට හැදුවොත් අපිට පුළුවන් වේවි ජනතා විමුක්ති පෙරමුණට වඩා පුළුල් පෘතුල මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒ අදහසම පමණයි චතුක මේක පිටිපස්සේ තියෙන්නේ. ඉතින් ඒ ඇරයුම් ලැබලා ඉන්න කිසි කෙනෙක් චුද්ධිතයන්වත් නේද? අපමත ඉන්න මිනිස්සුවත් කවුරුත් නෙමෙයි. එහෙනම්දා ඊටාම සතුටෙන් සහ අපේක්ෂා බරිතව මේ සියලු ව්‍යාපාර එකට එකතු වුණා ජාතික ජන බලවේගය ගොඩනගන්න අර අප ජනතාවට ගෙන යන සත්‍යය සහ විද්‍යාවේ නොරැවටෙන අවංක පණිවිඩය වඩා ශබ්දයක් සහිතව වඩා අර්ථවත්ව මිනිසුන්ට ගෙනියන්න. ඒක තමයි මේ තීරණය පිටුපස තිබුණු තර්කන. දැන් අර දේශපාලනිකව අපි ගත්තහම දේශපාලනිකව මේ තත්ත්වය දිහා අවධානය යොමු කර අධ්‍යාචාර්යතුමනි කෙනෙක්ට කියන්න පුළුවන් හරි දැන් මේ කියන විද්වත් කණ්ඩායම මේ කියන ආචාර්ය මහාචාර්යවරුන් කලාකරුවන් ඔවුන් සියලු දෙනාම ඒක රාශී වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගැනීමේ නිසා තවමත් කෙනෙක් අර අපි කියන්නේ ඡන්දයක් භාවිත කරන්න යම් කෝකුසක් තිබෙන්න පුළුවන් සහ අතීත භාවිතාවන් පිළිබඳවත් අනිවාර්යෙන් අධ්‍යක්ීම් සහිත පුද්ගලයන් අවධානය යොමු කරනවා ඒ වගේම පහුගිය කාලවකවානු මේ මෑත ඉතිහාසයේ තුල ගෙවි ගිය දශකයේ හෝ ඒ කාලවකවානුව තුල හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරනවා එවිට සමාජයේ අපි කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර සංඛ්‍යාව ටිකක් වැඩිපුර ඔලුගෙඩි සංඛ්‍යාවක් තිබුණොත් තමයි අපිට මේ බලපෑමක් කරන්න පුළුවන් ඕනෙම කණ්ඩායමකට බලපෑමක් කරන්න පුළුවන් පවතින රජයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් රජයට සහයෝගය ලබා දෙන බලපෑම් කණ්ඩායමක් විදියට හෝ වේවා යම් බලපෑමක් කරන්න නම් ඒ ඔලුගෙඩි ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න ඕනේ ආචාර්යතුමනි එවිට මේ කියන සාධක මේ ජනතා විමුක්ති පෙරමුණ කියන සාධකය අවාසියක් වෙන්නේ නැතිද කියන කාරණාව පිළිබඳව තමයි මේ යලි මට මේ ඒ ප්‍රශ්නෙම කොටසක් විදියට අහන්නට තිබෙනවා. ඔව්. සත්‍ය වශයෙන්ම දැන් ඔබ අසන්නේ ජනතාවට මතුවිය හැකි කුකුස් ප්‍රශ්න ඒවා විසඳෙන්නනේ ඕන සංවාදයකින්. ජනතා විමුක්ති පෙරමුණේ පසුගිය අතීතය මේ කටයුත්තට බාධාවක් කියලා කවුරු හරි හිතනවනම් හරිම සරල ආසන්න ප්‍රශ්නයක් තිබෙනවා. අනෙකුත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්හි දශක ගණන අතීතයේ නෙමෙයි ගිය සතියේ හැසිරීම අනිවාර්යයෙන්ම මේකට ඉදිරිපත් වෙන්න නොසුදුසු වෙනවා එහෙම ගත්තොත් පසුගිය මැතිවරණයට අවධානය යොමු කරොත් චතුක ඒ ඇත්තන් දීලා තියෙන දේශපාලන පොරොන්දු සහ පරිණත කතාබහ මේ මාස 6 ඇතුළත ඉතා පැහැදිලිව අපහාස නොකර අපට ශිෂ්ට සම්පන්න බසකින් මේක සංවේදනය කරන්න පුළුවන් මොකද අපි එකම රටක පුරවැසියෝ පැහැදිලිව ඉතින් ඒ අය අසමත් වෙලා තියෙනවා මේක ඉෂ්ට කරන්න. අර ජනතාව රවටලා තියෙනවා නැවත. මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්වල දේශපාලන නායකයන් තමා ජනතාවට දුන් පොරොන්දු හෝ ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය නායකයන් හැටියට ඉටු කළ යුතු මූලික දේවල් පවා පසුගිය සති දෙක තුන ඇතුළත වුණත් බිඳවට්ටවලා තිබෙනවා. දශක ගානක අතීතයට ගියොත් ඕනෑතරම් ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා මං පැහැරී මංකොල්ල මුදල් හදල් ජනතා මුදල් අවභාවිත කිරීම වගේ චෝදනා අප්‍රමාණ විදියට ගොනු කරන්න පුළුවන්. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ ඒ අතීතයේ කාට හරි බාධාවක් වෙනවනම් ජාතික ජන බලවේගයට එකතු වෙන්න අපි ඒ කාරණේ සලකන්න ඕනේ. දැන් ඔබ දන්නවා විප්ලවකාරී සංවිධානයක් හැටියට තමයි ජනතා විමුක්ති පෙරමුණ 965 ඉඳලා ආරම්භ වෙන්නේ. එතකොට එහි අතීතය ඇතුලේ ඒ අතීතයට අවනත
ඒ අතීතයට වග කියන සිදුවීම් රාශියක් මේක නැවතත් සිහිපත් කිරීම වුණා වෙන්නේ නැහැ ප්‍රකට අතීතයේ. නමුත් ඒ සියල්ලම චතුක සිද්ධ වෙලා තිබෙන්නේ විපාක හැටියට ඒත උතුම් අරමුණක් සහිත ගමනක ප්‍රතිඵල හැටියට. දැන් 1994 පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසියාට පස්සේ මේ අවුරුදු 25 විතරක් සැලකුවත් දශක දෙකමාරක කාලයක් සැලකුවත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ කිසිදු චෝදනාවක් නැහැ. මුල්්‍ය වංචාවක් හෝ දේපල අවභාවිත කිරීමක් හෝ කිසිදු වංචා චෝදනාවක් ඒ පිරිසට නැහැ. එතකොට කොහොමද කාට හරි මේ ආසන්න අතීතය බාධාවක් වෙන්නේ මේක තෝරන්න? අනිකුත් අනිත් කාරණය තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය අධ්‍යක්ෂීම් බහුල දේශපාලන ව්‍යාපාරයක නමක්. ඇත්තටම ජාතික ජන බලවේගය අප ගොඩනගද්දි අපට අදහසක් තිබුණා ඒ කොටස්කරුවන් වෙච්ච ජාතික විද්වත් සංවිධානය ජන නියම කලාකරුවෝ ආදී සංවිධානවලට සංවිධාන ව්‍යුහය අතින් විශාල ශක්තියක් සමහර තැන්වල දකින්න නැහැ. මොකද ඒ ඇත්තන් තමන්ගේ ශාස්ත්‍රීය සහ වෘත්තීය පරිසරවලම නිරත වෙලා හිටපු උදවිය. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට මේ පිළිබඳ හොඳ යන්ත්‍රණයක් මුළු රටේම පැතිරලා තිබෙන හොඳ යන්ත්‍රණයක් විශ්වාසවන්ත යන්ත්‍රණයක් තිබෙන්නට ඕන. ඉතින් ඇත්තටම කියනවා නම් ජනතා විමුක්ති පෙරමුණ අපට යන්ත්‍රණය නොඅඩුව නොමසුරුව සපයනවා. ඉතින් එතකොට අප සතුව තිබෙන යහපත් ප්‍රතිපත්ති ජනතාවට ක්‍රියාත්මක කරන්න නම් රාජ්‍ය බලය සතු කරගත යුතුයි. රාජ්‍ය බලය නතු කර ගැනීමට නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඇතුලේ අපි සංවිධානයක් හැටියට මුහුණ දිය යුතුයි. ඒ සංවිධානයක් හැටියට මුහුණ දෙන්න තියෙන හොඳ පරාමිතීන් අපි තක්සේරු කරද්දී ජනතා විමුක්ති පෙරමුණ එතන සිටීම මම හිතන්නේ අත්‍යවශ්‍යම කාරණයක්. හොඳයි, අපි තවදුරටත් මේ කාරණා පැහැදිලි කරගනිමු. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. අද දවසේ 7 වෙනි පැය සාකච්ඡාවේ අපේ ආරාධනය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව අපේක්ෂක ජාතික විද්වත් සභාවේ විධායක සභික ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහත්මයා සමගින් අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරු යලි මොනගෙ අවැලිත් 7 වෙනි පැය සාකච්ඡාව සමගින් අපි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව අපේක්ෂක ජාතික විද්වත් සභාවේ විධායක සභික ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හිනුදුම සුනිල් සෙනෙවි මහත්මයා සමගින් සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් ආචාර්යතුමනි, ඔබතුමා විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධයි. විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව කතා බහ කරද්දී අපේ රටේ විශ්වවිද්‍යාල කිව්වහම තවමත් සාතිශය බහුතරයක් ජනතාවගේ මතය වෙලා තිබෙන්නේ විශ්වවිද්‍යාල කියපු ගමන් තමන්ගේ ශිෂ්‍ය කාලය වැඩි කරගන්න, ඒ වගේම අතිශය අමානුෂික නවකවදයන් ක්‍රියාත්මක වෙන, ඒත් එක්කම ශිෂ්‍ය ව්‍යාපාර කියලා සිටින කණ්ඩායම් දේශපාලනීකරණයට ලක්ුණු කණ්ඩායම් විදිහට. මොකද මේ පිළිබඳව අපි කියන්නේ වැඩි චෝදනාවන් සහ ඒ පිළිබඳව ඇඟිල්ල දික්වෙන්නේ වාමාංශික ව්‍යාපාරවලට. ඒ එවිට ඔබතුමා දැන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජීවත් වෙන, එහෙම නැත්නම් මේ සංස්කෘතිය තුළ කටයුතු කරන කෙනෙක් විදිහට මේ චෝදනාවට මහා පොදු සමාජයෙන් එන මේ චෝදනාවට ඔබතුමා කොයි වගේ පිළිතුරක්ද ලබා දෙන්නේ? චතුක, ඒක හරිම මැදහත්ව වැඩිහිටියෙක් හැටියට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට දුර දකින්න පුළුවන් කෙනෙක් හැටියට මා ඒ පිළිතුර අවංකව ලබා දිය යුතු පිළිතුරක්. පැහැදිලිවම. මොකද එහෙම පිළිතුරක් අවශ්‍යයි. මොකද ඔබතුමා නියෝජනය කරන ක්ෂේත්‍රය සහ ඒ ක්ෂේත්‍රය අපි කියන්නේ අපි ප්‍රබුද්ධ තැනක් බවට පත් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට විද්‍යාර්ථියෝ, බිහිවන විද්‍යාර්ථියෝ මේ සමාජයට වැඩදායි විද්‍යාර්ථයන් බවට පත් වෙන්නේ. දැන් ඒක හරි, විද්‍යාර්ථියෝ කියන්නේම විද්‍යාවේ අර්ථ සොයාගෙන යන අය. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සහ ගුරුවරු කියන්නේ ඇත්තටම අර උපනිෂද් අර්ථයෙන් ගත්තත් අප දෙදෙනා එකට උත්සාහ දරමු කුමක් සඳහාද මේ නොතේරෙන විශ්වය තේරුම් ගන්න. එතකොට උපනිෂද්වල නම් චතුක ශිෂ්‍යයා සහ ගුරුවරයා වාඩි වෙලා ඉන්නේ සමානව. ඒ වචනේ තේරුමත් සමීපව අසුන් ගන්නා කියන එක. එහෙනම් මට මගේ ශිෂ්‍ය පරපුර කටයුතු කරපු හැටිත් ඒවයි විපාකත් බොහොම ආදරණීය විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඔබ කියූ කාරණේ යම් සත්‍යක් තිබෙනවා. බාහිර සමාජය ඒක දිහා බලනකොට ඒ සත්‍ය තමයි පේන්නේ. විශ්වවිද්‍යාල ප්‍රචණ්ඩයි,
ශිෂ්‍යයන් ප්‍රචණ්ඩයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනය අගනුවරට ඇවිල්ලා හැමදාම කලබල ඇති කරනවා. මෙහෙමනේ පේන්නේ. බැලුවොත් නැත්තම් රාජ්‍ය විශ්වවිද්‍යාල වහලා පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ එබඳු ආයතන නිදහසේ කටයුතු කරගෙන යනවා. නවක වදය කියන බොහොම ප්‍රචණ්ඩ අමානුෂික කටයුත්ත රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමුඛව ක්‍රියාත්මක වෙනවා. මෙහෙම තමයි අපට ලැබිලා තියෙන චෝදනා පත්‍රය. දැන් මේ චෝදනා පත්‍රයෙන් මිදෙන්න සහ නිවැරදි වෙන්න මා ශිෂ්‍යෙක් හැටියට 1994 සහ 98 කියන අවුරුදු හතරක් එතනින් පස්සේ අවුරුදු 21ක් 22ක් පමණ ආචාර්යවරයෙක් හැටියටත් අනවරත උත්සාහයක නිරත වෙලා ඉන්න කෙනෙක්. ඔබ මගේ විශ්වවිද්‍යාලයේ මගේ කාර්යාලය කාමරයට ගියොත් දැනටත් මා බිත්තියේ අලවලා තියෙනවා ශිෂ්‍යයන් වෙනුවෙන් නිකුත් කරපු යම් මගේ නිර්දේශ සමුදායක්. ඔබ මේ ව්‍යසනකාරී කටයුතු වලින් නොමිදෙන්නේ නම් ආචාර්යවරු හැටියට මෙන්න මෙහෙමයි අප ඔබ වෙනුවෙන් කටයුතු කරන්නේ කියලා. නමුත් වැදගත්ම කරුණ තමයි ශිෂ්‍යයන් ප්‍රමුඛ වශයෙන් මේ මාවත තෝරන්නේ ඇයි කියන එක. අපි පිළිබඳව අනිවාර්යෙන්ම පැහැදිලි කරමු. සාකච්ඡා කළ යුතුයි. මොකද උපතින්ම ශිෂ්‍යයන් ප්‍රචණ්ඩයි වගේ අදහසක් තමයි දැන් ලංකාවේ ජනගත වෙලා තියෙන්නේ. මේක විශාල වැරැද්දක්. අර ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි වතාවක් උපහාසය මුසු වදනකින් කිව්වා මේගොල්ලොන්ට අනුව නම් හොයාගෙන ගියොත් මොහෙන්ජදාරෝ හරප්පා වගේ ශිෂ්ටාචාරවල හිටපු තරුණයනුත් ප්‍රචණ්ඩකාරී කියලා කොහේ හරි වළංකටුවක ලියලා තිබිලා හොයාගන්න ඉඩ තියෙනවා කියලා. එහෙම නැහැ. ශිෂ්‍යයන් එහෙම නැහැ. ශිෂ්‍යයන් ඇත්තටම අපි දන්නවා ආදරණීය දෙමව්පියන්ගේ ගුරුහරුකම් යටතේ හැදිලා වැඩිලා ඉතාම හොඳ ජනගත කරන ව්‍යුහයක් එක්ක විශ්වවිද්‍යාලයට එන්නේ. එහෙමනම් ඒ අය ප්‍රචණ්ඩත්වයට යොමු වෙන පරිසරයක් ඊට හේතු එතන ගොනු වෙලා තියෙන්න පුළුවන්. මම මේ උත්සාහ කරන්නේ ඒක සාධාරණීකරණය කරන්න නෙමෙයි කොහෙත්ම. දැන් එතෙන්දී ශිෂ්‍යයන් තෝරගන්නා නවක වදය පිළිබඳ ක්‍රියාදාමය අපි සැඟවිය යුතු නැහැ මේ වචනය. තමයි මේ ප්‍රචණ්ඩත්වයේ බොහෝ චෝදනාවලට ඉලක්ක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ශිෂ්‍ය අයිතිවාසිකම් හෝ අධ්‍යාපනයේ අයිතිවාසිකම් දිනා ගන්න ගිහිල්ලා සිසුන් කරපු පොදු දේපල හානි වගේ කාරණානේ චෝදනා හැටියට තියෙන්නේ. මේ පොදු දේපල හානි චතුක බස් එකකට ගල් කැටයක් ගහලා හෝ යමක් වෙන්න පුළුවන්. සමහර විට මේ කාරණේ ශිෂ්‍යයන්ගේ අතින්ම නෙවෙයි මේ මහා කලබලය ඇතුලේ අපි දන්නවා ශිෂ්‍යයන්ට මේ චෝදනාව බැර කරන්න කැමති උදවියටත් මේක කරන්න පුළුවන්. ඉතින් නමුත් මේකේ හේතුව සැඟවිය යුතු නෑ අපි. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විශාල සුබසාධන ගැටලු රාශියකින් යුක්තයි. මේ සුබසාධන ගැටලු විසඳීමට නායකත්වය දෙන්න තමයි ශිෂ්‍යෝ ඉස්සරහට පැමිණෙන්නේ. ඒ අය ශිෂ්‍ය නායකයෝ වෙනවා. ඊට අමතරව අධ්‍යාපනයේ නිදහස සහ නිදහස් අධ්‍යාපනය කියන වැදගත් සටන් පාඨ දෙක සම්බන්ධව ඒ ඒ කාලවකවානුවල පාලන තන්ත්‍රයන් දියත් කරපු යම් චක්‍රලේක තීන්දුව තීරණ නිසාත් ශිෂ්‍යෝ මේ මාවතට ඇද වැටෙනවා. ඔය කවුරුවත් ඔබ හිතනවද කොළඹට ඇවිල්ලා කඳුළු ගෑස් ජල ප්‍රහාර වලට ලක් වෙලා මේ විඳින්නේ කැමැති ජීවිතයක් කියලා? කොහෙත්ම නෑ. මහාචාර්ය අමරකීර්ති වතාවක් සඳහන් කරලා තිබුණා මේ සුබසාධන ගැටලු සහ ශිෂ්‍යයන් මහමගට එන්න තියෙන හේතු ටික නැති කරන්න. එතකොට ශිෂ්‍යයන්ට මේ කලබලකාරී මාවත තෝරන්න තියෙන ඉඩ නැති වෙනවා. නමුත් එය එසේ වෙන්නේ නැහැ චතුක. මොකද රටක ඉතාම සංවාදශීලී උණුසුම් ජනකොටසක් තමයි ශිෂ්‍යෝ කියලා කියන්නේ. එතකොට රටක පාලන තන්ත්‍රයේ හොබවන උදවිය මේ පිරිස දිහා බලන විදිහක් තියෙනවා. දැන් විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගැටලු හැමදාම තියෙනකොට ඇතැම් විට බෙදා පාලනය කරන්න කැමති පාලනයකට මේක හරි පහසු දෙයක්. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරන්න පිඹුරුපත් සකසන කෙනෙකුට මේක හොඳ දෙයක්. මම ඔබට කරුණු දෙකක් කියන්නම් මේ පසුගිය සතියෙන්. දැන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිළිබඳව දැන් ඔන්න ගැටලුවක් උද්ගත වෙලා. ආචාර්යවරුන්ට වැටුප් ගෙවන්න වෙන් කරන්න ඕන ප්‍රතිපාදන රජය වෙන් නොකරමින් යන තත්ත්වයක් පේන්න තියෙනවා. ඒකට හේතුව විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ ටිකක් විශේෂ විශ්වවිද්යාලයක් රජයේ විශ්වවිද්‍යාල 15 අතරින් ඔවුන්ගේ ආදායම් යම් පමණකට උපයනවා. මා හිතන විදියට දන්නා විදියට මාසකට මිලියන 190ක් පමණ ඕන වැටුප් ගෙවීමට.
එතකොට ඒ අයගේ වැටුප්තල සියල්ලම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමානව කෙරෙන්නේ. ඒ අය මේකෙන් විශාල ආදායමක් උපදගෙන ඒ ආදායමට අමතරව අතුරු කොටස තමයි රජයෙන් ලබා ගන්න. දැන් පසුගිය කාලේ අපි දන්නවා ඒගොල්ලන්ට ආදායම ඇහිරෙන්නේ නැති මේ වසංගත තත්ත්වයක් එක් පිළිගත හැකි. නමුත් රජයක් ඕන වෙන්නේ මොකටද? රජයක් ඕන වෙන්නේ මෙන්න මේ වගේ මොහොතවල් කළමනාකරණය කරන්න. ඒ වෙනුවට ඔවුන් වැටුප් ගෙවන්න තියෙන බාධාව ඉදිරියට එව්වොත් දැන් සියලු වැඩ පසෙ කළා ආචාර්යවරුන්ට ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා මේ කටයුත්තර කරගහන්න මේක රැකගන්න. දැන් අපි හොඳින්ම දන්නවා ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ මොන රාගල අනුරාධපුරය සියඹලාණ්ඩුව ඈත පළාත් රත්නපුරය වගේ පළාත්වල ශාඛා සම්භාරයක් තියෙන මහා සරසවියක්. මම හිතන්නේ ශිෂ්‍ය ප්‍රමාණය 40,000ක් පමණ. ඉතින් අලුතෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල දැන් පොරොන්දු වෙමින් යන රාජ්‍ය නායකයන් යම් යම් පළාත්වලට මොකටද? තමන්ගේ අටතේ තියෙන විවෘත විශ්වවිද්‍යාලයේ හැම දිස්ත්‍රික්කයකම තියෙන ශාඛා ටික දියුණු කරන්නකෝ. එතකොට ඉතහාම හොඳ කිසියම් මුදලකුත් ගෙවලා ආදායමකුත් උපදවාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයේ බලගතුම ආචාර්ය මණ්ඩලයකින් ඉගෙන ගන්න ලැබෙන වඩා හොඳ විශ්වවිද්‍යාල ව්‍යුහයක් ලැබෙනවා. නමුත් එසේ නොකර මේ අය පාරට ඇදලා දාන්න කොළඹට කැන්දන්න පුළුවන් විදියේ දේවල් හැමතිස්සෙම කරනවා. දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ සාකච්ඡාව. දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කලබලය යම් පමණකට නිමා කරගත්තා විතරයි. දැන් අලුත් මාතෘකාව. පාසල් ගුරුවරුන් ගන්න මොනවා හරි අලුත් ගැටලුවක් ඇති කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ වෙන වැඩකට ගියපු ගුරුවරුත් ශිෂ්‍යයොත් මේ අනවශ්‍ය මාතෘකාවක පැටලෙන. ඒ නිසා තමයි චතුකාර ප්‍රචණ්ඩයි වගේ එළියට පේන්න පුළුවන් කාරණාවලට පාර කැපෙන්නේ. හැබැයි මිට අමතරව පොදුවේ අප දකිනවා මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉදිරියට යන දරුවන් තෘෂ්ණාව, එකිනෙකා හඹා යන තරඟය මේ වගේ කාරණාත් එක්කමනේ විශ්වවිද්‍යාලයට එන්නේ. අවුරුදු 18ක් 19ක් දෙමව්පියන් සමග හිටපු දරුවන් තමයි අපට අවුරුදු 4කට බාර වෙන්නේ. ඔබ දන්නවා හෝඩියේ පන්තියේ මිස්ටර් දරුවෙක් බාර දෙනවා වගේ නෙවෙයි විශ්වවිද්‍යාල ගුරුවරුන්ට දරුවෙක් බාර දෙන්නේ. අනිවාර්යයෙන්. මොකද ඔවුන් ඒ වෙනකොට ඔවුන්ගේ මූලික ආකල්ප හැදිලා ඉවරයි. අපට තිබෙන්නේ ඔවුන්ට ශාස්ත්‍රීය දැනුම සහ ශික්ෂණය ලබා දෙන්න. නමුත් ඒ දරුවන් ජංගම දුරකථනයක් එක්ක තමන්ගේ ජීවිතය දිය කරන මහා විශ්ව සාහිත්‍ය කියවීමට පෙළඹවීමක් නැති හෝ අඩු තැනකින් පැවතගෙන ඉන්න දරුවන්නේ. ඒ නමයක් ගන්න, ඒ තුනක් ගන්න මහා අශිෂ්ට තරඟයකට ඇදලා දාපු අහිංසක දරුවන්නේ. ඇයි ඒ තරඟයට ඒ දරුවන්ට වග කියන්න බෑනේ? මගේ නිවස පිටිපස්සේ ඉන්න පදිංචිලා ඉන්න දරුවෙක් චතුක උසස් පෙළට ඒ තුනක් අධිසාමාර්ථ තුනක් ලබා ගත්තා ජීව විද්‍යාවේ. ඔහුට විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාලයට පිවිසෙන්න බෑ කොළඹ. ඒ දරුවගේ ආදරණීය අම්මා කියලා තියෙනවා පුතේ තාත්තා කියනවා තව සැරයක් විභාගේ කරමු කියලා. දරුව ඇහුවලු අම්මේ මට තව මොකක්ද ගන්න කියන්නේ? ඒ තුනක් අපි කම්පාවටපත් වෙන්න ඕන. ප්‍රශ්නය තියෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පුතුල නොවීමෙන්, රජයක් මේ වගකීම නොගැනීමෙන්, පෞද්ගලික අංශ සහ වෙනත් ව්‍යුහයන් වලට මේ රික්තකය ගසා කන්න ඉඩ සැලසීමෙන්. මෙන්න මේවා නිසා චතුක අර ක්‍රමානුකූලව තෘෂ්ණාව සහ තරංගයට බැහැලා හිටපු දරුවන් විශ්වවිද්‍යාලයේදී වෙනත් වාමාංශික ව්‍යාපාරවල මඟ පෙන්වීමෙන් වෙනත් තැනකට ගොනු වෙනවා. මේ සියල්ල එකතු වුණාම එළියට පේන්නේ මේ ඇත්තන් ප්‍රචණ්ඩයි වගේ. දැන් අපි දන්නවා මේ චෝදනාව කාලෙකදී වැඩිපුර තිබුණේ මේ කියන්නේ මේ විශ්වවිද්‍යාල තුලට දේශපාලනය රැගෙන යනවා කියලා ජනතා විමුක්ති පෙරමුණට. දැන් එය ටිකක් විතර වෙනස් වෙලා පෙරටුගාමි සමාජවාදී පක්ෂය සාපේක්ෂව මේ පක්ෂ දෙක කේන්ද්‍ර කරගනිමින් තමයි සාමාන්‍ය පොදු සමාජයේ මේ චෝදනාව පවතින්නේ. මොකද ඔවුන් පොදු සමාජයේ මතය තමයි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් තමයි මේ වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට පවතින්න පුළුවන් කියන්නේ. ඔබ හරි. ඒ ගැටලුව ප්‍රශ්නය නොතියන එක තමයි රාජ්‍ය පාලනේ බාරගන්න අයගේ වගකීම. මම කලිනුත් එක පැහැදිලි කරා. ඊට අමතරව ඔබ කිව්ව කාරණය මේ වාමාංශික දේශපාලනයේ ශ්‍රී ලංකාවේ ඇත්තටම වැදගත් මන්සලකුණු දෙකක් ලකුණු කරපු ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය. මේ කණ්ඩායම් දෙකනේ කලින් කලට ශිෂ්‍ය සංගම්වල නායකත්වය
දීලා ඒගොල්ලන්ට නායකත්වය සපයන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද යම් තැනකට ගුණධම් අතින් හෝ ප්‍රචණ්ඩත්වය අතින් හෝ දේශපාලන දැනුම අතින් හෝ පත් වෙලා තිබෙනවා නම් මේ සංවිධාන දෙක සැලකිය යුතු මට්ටමකින් ඒකට වග කියන්න ඕන. ඒක සංගවන්න බෑ. හැබැයි මා යෝජනා කරන්නේ මා ඒගොල්ලන්ට දිගටම මේක යෝජනා කරමින් හිටිය අගුරුවරයෙක් හැටියට. දැන් මේ අයට මොකද්ද චතුක ඕන වෙන්නේ මේ අලුතෙන්ම විශ්වවිද්‍යාලයට එන ආදරණීය සහෝදර සහෝදරියන් අතරින් මේ නිදහස් අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන්න පෙළඹවීමක් තියෙන පොදුවේ මහා සමාජයේ බිඳවැටීම් වලදී තමන්ගේ කාලය සහ ශ්‍රමය වැය කරලා පෙනී සිටින්න පුළුවන් කැපවිය හැකි සහෝදර සහෝදරියන් මේ සංවිධාන දෙක හොයනවා. එසේ සෙවීම වරදක් නෑ. උතුම් අරමුණකටනේ. වරදක් නෑ. නමුත් ඒ සඳහා ඔවුන් අර නවකවදය කේන්ද්‍ර කරගත්ත ප්‍රවේශයකින් ඉදිරිපත් වීම මා දිගින් දිගටම හෙලා දැකපු ඒ වෙනුවෙන් විරුද්ධව ඉදිරිපත් වෙච්ච ගුරුවරයෙක්. සමාජයක් වෙනස් කරන්න යන්න කොන්දේසි විරහිත කැපකිරීම කරන්න නම් මිනිස්සු හොයන්නේ. ඒ අය කොහොමද චතුක සිත්‍රිද වීම වලින් බලයෙන් සොයන්නේ? එහෙම සොයන්න බෑ. මේක කරන්න ඕන ආදරය හරහා. එකිනෙකාට ගරු කිරීම හරහා නේද? අන්‍යෝන්‍ය ගෞරවය සහ ආදරයට කියන්න පුළුවන් අනිත් නමනේ දේශපාලනය. ඔව්. දේශපාලනය. ඒතොර මහා සමාජයේ වඩා වැදගත් අනාගතවාදී දේශපාලන චරිත හෝ වඩා පිරිපුන් පුරවැසියන් නම් මේ ක්‍රියාදාමයෙන් ඔවුන් හොයන්නේ. ඔවුන් මේ සඳහා පාවිච්චි කරන ක්‍රමවේදේ වරදක් තියෙනවා. ඒක සැඟවිය යුතු නැහැ. මා මේ සඳහා චතුක උත්සාහ කරනවා මේ අවුරුදු 21ක කාලය තුල ගුරුවරයෙක් හැටියට විකල්පත් උන්ට දුන්නා. සිනමා සංවාද, සංස්කෘතිය පිළිබඳ ඉහළ සංවාද, ආගමික විවිධත්වය, වාර්ගික විවිධත්වය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් හැටියට එකම අරමුණකට යන්නේ කොහොමද? ඒ වගේම ගිලිහිලා ගියපු කියවීමේ ගුණය, මේවා නැවත කැඳවීම, මේ ඊට අමතරව ඔය ඒගොල්ලෝ බොහෝ දුරටම කරන ලේ දන් දීම්, ශ්‍රමදාන, වකුගඩු බද්දයක් සඳහා මුදල් එකතු කිරීම වගේ අපිට එකඟ වෙන්න පුළුවන් සමාජ කටයුතු. මේවා වැඩි වැඩියෙන් කිරීම තුළ අපට පුළුවන් අර කියන ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව ගොඩනගන්න. මොකද ලෝකයේ පවතිනම ආදරය කියන මේ අතුරු හතරම. හැබැයි අපි හොඳින්ම තේරුම් ගන්න ඕන කරුණක් තමයි අපි විශ්වවිද්‍යාලයේදී අවුරුදු 20ක් පිරිච්ච පරිණත තරුණයෙකුට පරිණත වේවා වැඩුණු තරුණයෙකුට තරුණියකට මේ පාඩම කියා දෙන්න යන්නේ. ඒ වෙනකොට ඒ දරුවන්ගේ අර මනසේ තියෙන චිප්ස් හුඟක් දුරට සකස් වෙලා ඉවරයි. ඉතින් අපි බලන්නට ඕන අපට අර වගේ උතුම් අරමුණකට දිශානත කළ හැකි තරුණ තරුණියන් විශ්වවිද්‍යාලයට එවන්න පුළුවන් සමාජයක්. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. සමාජ කතිකාවක් පුළුල් සමාජ කතිකාවක් මේ සඳහා නිර්මාණය කර යුතුයි. එය පෙරපාසල් අධ්‍යාපනයේ සිට මූලික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය දක්වා වර්ධනය කළ යුතුයි කියන පණිවිඩයයි එතුමන්ගේ ඒ කතාව තුළ ගැබ් වෙලා තියෙන්නේ. හොඳයි, අපි සාකච්ඡාවේ තවත් විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. ජාතික ජනබල වේගයේ ජාතික ලැස්තුව අපේක්ෂක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවේ මහත්මයා සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. තවත් විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව සාකච්ඡාව සමග යළි එකතු වෙනවා. හත්වෙනි පැය සාකච්ඡාව සමගින් ජාතික ජනබල වේගයේ ජාතික ලැස්තුව අපේක්ෂක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවේ මහත්මයා සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ආචාර්යතුමනි, දැන් ඔබතුමන්ලාගේ මේ ජාතික ලැස්තුව ගත්තත් ඉන්න ආචාර්ය මහාචාර්යවරු ප්‍රමාණය සහ වෘත්තිකයන්ගේ ප්‍රමාණය පිළිබඳව ඔබතුමා මුලින්ම සඳහන් කළා. දැන් සාමාන්‍ය සමාජයේ සහ පෞද්ගලිකව මරත් මේ ප්‍රශ්නේ තියෙනවා. මේ අපි බිහි කරලා තියෙන වෘත්තිකයෝ අපි කියමු රාජ්‍ය ආයතනවල වෙන්න පුළුවන්, වෙනත් ආයතනවල වෙන්න පුළුවන්, මේ ඉන්න නිලධාරී ඉහළම පෙළේ නිලධාරී පැලැන්තිය මේකෙන නිදහස් අධ්‍යාපනයේ උපරිම පහසුකම් භුක්ති විඳලා පැමිණි පිරිස. හැබැයි රට තුල මේ දේශපාලඥයා වගේම මේ නිලධාරී පැලැන්තිය පිළිබඳවත්, එහෙම නැත්නම් නිලධාරීන්ගේ යම් යම් ඇතැම් නිලධාරීන් මේ කියන්නේ සමස්තයට නෙමෙයි, මොකද කෙනෙක්ට ඊට පස්සේ හිතන්න පුළුවන් අපි මේ සමස්තයට චෝදනා කරනවා කියලා. ඇතම් නිලධාරීන් ඔවුන් ඔවුන්ගේ වගකීම හරි හැටි ඉෂ්ට නොකිරීම අවසානයේ බැර වෙනවා වෙන්න පුළුවන් දේශපාලඥයාගේ ගිනුමට. ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් චතුක. මා හිතන්නේ ජාතික ජනබල වේගයේ සමාජිකයේ කියන එක අමතක කරලා
මේක ඉතාම හොඳ මැදහත්ව සාකච්ඡා කරන්න පුළුවන් කාරණයක්. ඔබ කිව්වත් වගේ අපේ ජාතික ලයිස්තුව නියෝජනය කරනවා හිටපු අමාත්‍යංශ ලේකම්වරුම දෙන්නේ. සීමා නිර්ණ කොමිසමෙත් හිටපු ප්‍රධානියා වෙලා හිටපු ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙන අශෝක පීරිස් මහත්තයා. ඔව්. ඒ වගේම අර හොරෝපතානේ පළවෙනි DRO කියන වැදගත් ග්‍රන්ථය ලියපු වැදගත්ම වෘත්තිකයෙක් වෙච්ච APA ගුණසේකර මහත්මයා. දැන් අමාත්‍යංශ ලේකම් තනතුර කියන්නේ ස්ථිර ලේකම් තනතුර කියන්නේ ඔබ දන්නවනේ රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට යන්න පුළුවන් ඉහළම ව්‍යක්තතම තනතුර. හැබැයි අමතක කරන්න එපා මේ තනතුරේ හිටපු සෑහෙන පිරිසක් සිරගත වෙලත් ඉන්නවා අප පිටත් ඉන්නවා. ඒත් ඒක තියෙනවා ඔබ අහපු ඉතුරු කොටස. එතකොට මේ වගේ වෘත්තිකයන් අපේ අපි ලං කර ගන්නම හේතුව මේ අදීනම මේ අමාත්‍යංශ ලේකම්වරු දෙන්නේ ඔය ඉන්නේ. ඊට අමතරව තව වෘත්තිකයන් ඉන්නවා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියලා කියන්නේ චතුක මං හිතන්නේ ශ්‍රී ලංකාව යටත් විජිත භාවයෙන් නිදහස් වුණාට පස්සේ අප දිනාගත්තු මහාර්ග මිනි කැට දෙකක් වගේ කාරණා දෙක. කොවිඩ් 19 ජයගත් කියලා ටයිටලය සහිතව සමහරු මැතිවරණ කාර්යාලය ඇරලා තියෙනවා මේ රටේ මා දැක්කා. කොවිඩ් 19 ජය ගන්න හිටපු රජය අවශ්‍ය මඟ පෙන්වීම කරපු එක ගැන අපි අමුතුවෙන් සතුටු වෙන්න ඕනේ නැත්තේ ඒක රජයක වගකීම. ඒක කළා ඒකේ යහපත් තැන් වලට අපි ආචාරත් කරන්න ඕන. අනිවාර්යයෙන්. නමුත් කොවිඩ් 19 ජය ගත්තෙම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය. ඔබ කිව්වා වගේ මේ දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා ඉඳගෙන වෙනත් රටක අපිට දකින්න පුළුවන් Tamanට ලැබෙන වපසරිය ඇතුලේ වැඩේ කරලා ගෙදරට යන බොහෝ වෘත්තිකයෝ. නමුත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පුහුණු කරලා තිබුණේ අර අන්තිම බෙහෙත් හැන්දත් දිදී අවුරුදු 90ක 92ක ජේෂ්ඨ පුරවැසියෙක් පවා අත නොහැර යන ගමනක්. එතෙන්ට ආවේ අර නිදහස් අධ්‍යාපනයට එකතු වෙච්ච ශ්‍රේෂ්ඨ ගතිගුණ වගේකුත් හින්දා. එතකොට අමාත්‍යංශ ලේකම්වරුණන් අමාත්‍යංශයේ හොබවන්නේ ඊට උඩින් අමාත්‍යවරු කිහිප දෙනෙක් හිටියත් අර අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් අදීන විදව කටයුතු කළා නම් මා හිතන්නේ අද අපේ රට තියෙන්නේ මෙතන නෙමෙයි. ඔබ ඇසුවෙත් ඒකමයි. දැන් දේශපාලඥයන් විභාග අසමත් වෙලා අශිෂ්ට විදියට හැසිරෙනවා කියන එක හරිම සරල සාමාන්‍ය යෝජනාවක් අපේ රටේ නිතර අහන්න ලැබෙන. ඒක මේ සතුට වෙන්න පුළුවන් අතහරින්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් මේ ව්‍යසනය උග්‍ර වෙන්නේ අර කියන රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වගකීම සහ නීතිය අතහැර කටයුතු කරපු නිසා. මැතිවරණ අපේ කොමසාරිස්වරයා අපේ සභාපතිවරයා වතාවක් සබරගමු විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඔය කතාව පැහැදිලි කරා. එතුමා කිව්වා මැතිවරණ නීති කඩන්න රාජ්‍ය නීති කඩන්න අර නූගත් අමාත්‍යවරයා බල කරන වෙලාවට රාජ්‍ය නිලධාරියාට තියෙනවා වගකීමක්. එතුමා කිව්වා මොකද වගකීම? ලිඛිතව දන්වන්න ඕන අර දේශපාලඥයාට ඔබතුමා කරන යෝජනාව මෙන්න මේ ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඉටු කළ නොහැක කියලා. මේ ලියුමවත් ලියන්නේ නැහැ අද ඉන්න හුඟක් රාජ්‍ය නිලධාරීන්. ඒ වෙනුවට අනුමත කරන අනුමැතිය ලබා දෙන ස්වරූපයක තමයි මේ සියල්ල ඉන්නේ. ඉන්පස්සේ මහින්ද දේශප්‍රිය මහත්මයා කියනවා ඊට පස්සේ නිසැකව මෙනවා දේශපාලඥයන්ගෙන් දුරකථන ඇමතුමක් හෝ ලියුමක්. විශේෂයෙන් මේක ලිඛිතව ගෙන්න ගන්න කියන එක තමයි එතුමාගේ අදහස. ඔබේ ලියුම ලැබුණා. නමුත් මා වෙත පැවරලා තියෙන බලතල අනුව සහ මගේ අභිමතය පරිදි කරුණාකරලා මේ කාරණේ ඉෂ්ට කරන්න. එතකොට රාජ්‍ය නිලධාරියා දෙවෙනි ලියුමක් ලියන්න ඕනේ. මොකද්ද දන්නවද? මෙය ඉටු කළ නොහැකි බව මා කලින් දැනුම් දී ඇතත් අහවල් දී නැති ඔබේ දැනුම් දීම පරිදි මගේ ආසන්න ජ්‍යෙෂ්ඨයාගේ නියෝගය පිළිපැදීම කියන කාරණේ යටතේ මා මේ කාරණේ ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේක නීති විරෝධී. මේ ලියුම් දෙකේ පිටපත් දෙකක් තියාගෙන ඉන්න කියලා මා සියලු රාජ්‍ය නිලධාරීන්ට ආයාචනා කරනවා. එහෙම වුණහම ඊළඟ ආණ්ඩුවක් ඇවිල්ලා කොමිෂන් පත් කරාට කිසිදු කලෙක මේ අවංක රාජ්‍ය නිලධාරියා නීති ඉස්සරහට ගෙනියන්න බෑ. යන්න වෙන්නෙම අර අමාත්‍යවරයාට හෝ දේශපාලඥයාට. ඉතින් මා මේ සඳහන් කළේ මේ ව්‍යූහය ජාලගත වෙලා තියෙන හැටි. හැබැයි චතුක එසේ තිබියදී පවා අදීන ලෙස කටයුතු කළ හැකි රාජ්‍ය නිලධාරීන් බාධා මැද්දේ වුණත් අපිට විශේෂ පිරිසක් ඉන්නවා.
අමතක කරන්න එපා අනේ පිරිස ඒ පිරිස නිසා තමයි ශ්‍රී ලංකාව මේ තැන තියෙන්නේ මහ බැංකුවට ගිහිල්ලා කෑ ගහලා ඉන්න පුළුවන් රාජ්‍ය නායකයෙකුට එක්තරා මහ බැංකු නිලධාරියෙක් මා සමග සඳහන් කළා ශ්‍රී ලංකාවේ හෙට මුල්‍ය තත්ත්වය ගැන ඇත්තම ආර්ථික විද්‍යානුකූල විශ්ලේෂණය තියෙන ඒගොල්ලෝ ගාව ඒක දරා ගන්න බැරුව ඒ අය ආතතියට පත් වෙලා ඉන්නවා රැට ගෙදර ගියාම කියලා එක නිලධාරියෙක් මට කිව්වා හෙට මොකද අපි කරන්නේ අලුතෙන් සොරකම්පත් නිකුත් කරනවද නැද්ද අපේ රන් සංචිතය ඇද්ද හෙට දවසේ උද්දානමනයට ලංකාව මුහුණ දෙන්නේ කොහොමද ඔබට තේරෙනවද අවංක නිලධාරීන් සත්‍ය වශයෙන්ම දරාගෙන ඉන්න පීඩණය මේ පීඩණය එන්නෙම අර රාජ්‍ය නිලධාරියන්ගේ අශාස්ත්‍රීය කටයුතු නිසා ඉතින් මා කියන්නේ පැහැදිලි වගකීමක් තිබෙනවා මේ නිදහස් අධ්‍යාපනයෙන් උතුම් වරප්‍රසාද ලැබපු සියලුම කුඩා ග්‍රාම සේවක තනතුරක ඔහු ඉතාම වැදගත් තනතුරක් ජනාධිපතිවරයා නියෝජනය කරන රජය නියෝජනය කරන ගමක ඉන්න නිතර හම් වෙන්න පුළුවන් සේවක ප්‍රධානියා එතුමාගේ සිට ස්ථිර ලේකම්වරයා දක්වා අප සියලු දෙනා හදවතට එකඟව මේ කටයුත්ත කළොත් මං හිතන්නේ මේක දිනන්න පුළුවන් ඔබට මතකනම් කෝප් කමිටුවේදී සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීවරයා මෙවැනි කාරණා මොනතරම් මිනිස්සු ඉස්සරහට ගෙනාවද ඒක තැනකදී ඔහු කියනවා ව්‍යාපෘතිය ලක්ෂ 15යි සමරුපලකයේ ලක්ෂ 7යි ඔහු අහනවා ඔබතුමාට කම්පනයක් දෙනුන්නේ නැද්ද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත කෙනෙක් හැටියට ලැජ්ජාවක් දෙනුන්නේ නැද්ද මේ මුග්ද තීරණයට හිස නමනකොට කියලා එහෙනම් අපි හැමෝගෙම වගකීමක් මෙතන තියෙනවා ඒ අතරෙම තවත් ඔය ප්‍රශ්නෙටම අදාළ තව අතුරු ප්‍රශ්නයක් මොකද ඔබතුමාත් එක්ක සමහරලාට දේශපාලන කාරණාවට එහා මේ අද සමාජ ගතිගාවක් මේ බවට පරිවර්තනය වෙලා තිබෙනවා දැන් අපේ රටේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල කටයුතු කරන ආචාර්යවරයෙක් විදිහට මේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වර්තමාන වැඩ ලෝකයට මේ වර්තමාන ක්ෂේත්‍රයට අවශ්‍ය කරන පිරිස බිහි නොවීම මොකද ඔවුන් ප්‍රායෝගික පිරිසක් නෙවෙයි හුදෙක් කටපාඩම් ශෛලිය හරහා ගොඩනැගුණු විද්‍යාර්ථයන් පමණක් බිහි වෙනවා කියලා. මේ සමස්තය පිළිබඳ චෝදනාව නෙවෙයි කියන කාරණාව යලි යලි පැහැදිලි කරන්න මොකද එතමෙක් මෙය වෙනත් විදිහයකට නිර්වචනය කරන්නට පුළුවන් නිසා. ඔව්. ඔකත් ඊටාම ප්‍රකට කාලයක් තිස්සේ අපි උත්තර දෙමින් ඉන්න වෙන තැනක තියෙන වරදක් නිසා අපට උත්තර දෙන්න සිද්ධ වෙලා තියෙන යථාර්ථයක්. ඒක අමහිරි වුණත් මා දිනපතා මුහුණ දෙනවනේ. ඔව්. දැන් අපේ විශ්වවිද්‍යාල වලින් බිහි කරන ආදරණීය දරුවන් සේවය සඳහා වෘත්තිය සඳහා පිටත් කළ ඇරියහම මම හිතන්නේ දිනපතා වුණ ඔය චෝදනාවට ලක් වෙනවා. ඒක එහෙම වෙන්නේ චතුක අපේ විෂය නිර්දේශ ඒ වගේම විශ්වවිද්‍යාලවල දැක්ම නිදහස් අධ්‍යාපනය සහ රාජ්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න රජය අපමත පටවන පෙළඹවීම මේ සියල්ල නිසා. ඇයි ප්‍රායෝගිකත්වයෙන් තොර උපාධියක් බිහි වෙන්නේ වගේ ප්‍රශ්නයක්. මුලින්ම මා කියන්න ඕන විශ්වවිද්‍යාල තියෙන්නේ වෘත්ති අධ්‍යාපනය ලබා දෙන්න නෙවෙයි. ඒක ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්න තැනක්. මොකද වෘත්ති අධ්‍යාපනය ලබා දෙන්න වෘත්ති තාක්ෂණ ආයතන තාක්ෂණික නැත්නම් කාර්මික විද්‍යාල තියෙනවනේ. නමුත් අපට සංගවන්න බැහැ. දැන් මගේ විෂය සිංහල විෂය. එතකොට මා අවුරුදු 4ක් දරුවන්ට උගන්වන්නේ කෞසිලමින අමාවතුර ඇතුළු සම්භාව්‍ය සාහිත්‍ය නවකතා කෙටි කතා ගීතය කවිය ඇතුළු නූතන සාහිත්‍ය ඒ වගේම ජනමාධ්‍ය සිනමාව පැත්තේ යම් යම් කොටස් තමයි උගන්වන්නේ. එතකොට මෙතනින් බිහි වෙන ශාස්ත්‍රවන්තයා අප දන්නවනේ චතුක පාරට මහමගට ගියාට පස්සේ ඔහු පුරවැසියෙක් හැටියට වැටුපක් ලැබමින් ජීවත් වෙන්න ඕන. අප උපාධිය ලබා දෙන්නේ ශාස්ත්‍රීය මට්ටමකින් උනාට ඔහු මේ ගැටුමට මුහුණ දෙනවා. ඒ නිසා අපි කිසියම් ප්‍රමාණයකට වෘත්තියාභිමුඛ භාවයකුත් අපේ විෂය නිර්දේශවල තියෙන්න ඕන. උදාහරණයක් හැටියට සබරගම විශ්වවිද්‍යාලය ගත්තොත් මගේ පීඨය සමාජ විද්‍යා හා භාෂා පීඨය. පසුගිය කාලේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මුල් වෙලා ගුණත්වය විශ්වවිද්‍යාලවල උපාධියේ ගුණත්වය තීරණය කරන විශාල වැඩසටහනක් දියත් කළා. Quality Assurance Accreditation Council කියන එකෙන් මේක කළේ. ඔබට කියන්න සතුටුයි. සබරගම විශ්වවිද්‍යාලයේ මගේ පීඨය ලංකාවේ අංක 1 ඒ සාමාර්ථය දරන ශාස්ත්‍ර පීඨය, කලා පීඨය. ඒක අභිමානයෙන් මා කියන්නේ. ඒක සිද්ධ වුණේ අහම්බයක් විදියට නෙවෙයි. ඒක සිද්ධ වුණේ රජය ඔය කියන ප්‍රතිපත්තිවල ඉඳගෙන අපි ඒක ඇතුලේ කරපු සටන ඒකේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් මා යෝජනා කරන්නේ ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය දිහා බලන්න.
අපි ඒක ඇතුලේ හදලා තියෙනවා ජනගත කරලා තියෙනවා ඔය ගැටුමට ලක් නොවි ශාස්ත්‍රීය භාවයත් වෘත්තීය භාවයත් රැකගත්තු ශිෂ්‍යයෙක් කොහොමද බිහි කරන්නේ කියන එක. ඉතින් මේකට දරුවන්ට හෝ ගුරුවරුන්ට මගදි දොස් කියලා වැඩක් නැහැ. අධ්‍යාපනය දිහා රජය බලන විදිය උඩ තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ශාස්ත්‍රීය සහ වෘත්තීය භාවය මේ සියල්ල සම්මිශ්‍රණය. අපි කියන්නේ අර දැනුම ආකල්ප කුසලතා කියන මේ ත්‍රිකෝණයක් එහෙම නැත්නම් මේ තුන් පාදයෙන් සවිමත් වෙච්ච පුද්ගලයෙක් තමයි වර්තමාන ලෝකයට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ කියන පුද්ගලයා එහෙම නැත්නම් අන්න ඒ කියන විද්‍යාර්ථයා බිහිවන විශ්වවිද්‍යාල පද්ධතියක් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ අපිට හින තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් කතා බහ කරමු. වෙනත් දිනයක අපිට කතා බහ කරන්න හැකියාව ලැබෙවි. අවසාන විනාඩි කිහිපේ අපි ඔබතුමාට කඩ ලබා දෙනවා ඔබතුමාගේ පණිවිඩය එහෙම නැත්නම් ඔබතුමාලා ලබා දෙන පණිවිඩය පිළිබඳව සමාජයට පැහැදිලි කරන්න. ඔව් ඒ පණිවිඩය කොටස් දෙකකින් මා කැමතියි කියන්න. ඒක එක කොටසක් තමයි අද දවස මුල් කරගෙන යෙදিলা තිබෙන කටයුත්තක්. ඒ තමයි ජාතික ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ජන නියමු කලාකරුව සංවිධානය. අද හවස කෝට්ටේ සෝලිස් පරිශ්‍රයේදී සම්මන්ත්‍රණයක් පවත්වනවා කලාකරුවන්ගේ සමුළුවක්. ඔබට කියව යුතුයි චතුක රටටත් අප කියව යුතුයි මම හිතන්නේ ඔබට පුළුවන් මේක පෙන්වන්න. ඒකේ තේමාව තමයි උදාර සංස්කෘතික ජීවිතයක්. උදාර සංස්කෘතික ජීවිතය තමයි චතුක අපට මගහැරුණේ දශක 7ක් පුරා. උදාර සංස්කෘතික ජීවිතයක් තිබුණා නම් උදාර පුරවැසියෙක් නොඅනුමානම බිහි වෙනවා. එහෙමනම් අපි දෙදෙනාට අද මේක සාකච්ඡා කරන්නේ නැතුව මගේ අලුත්ම විචාර ග්‍රන්ථය ගැන සාකච්ඡා කරන්න තිබුණා. අනිවාර්යෙන්. ඉතින් මේ හවස තිබෙන වැඩසටහනේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ප්‍රකට විද්වතෙක් එතුමා ප්‍රධාන දේශනය පවත්වනවා. කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ අංශාධිපතිතුමිය ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය ඊළඟ දෙසුම පවත්වනවා. ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කටයුතු කරන අනුර කුමාර දිසානායක මහත්මත් යම් අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ උදාර සංස්කෘතික ජීවිතය තමයි මගේ නම් ප්‍රාර්ථනය. මේ ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණේ ඇයි කියලා කවුරු හරි අහුවොත් එකම අරමුණ තමයි අපට මගහැරුණු උදාර සංස්කෘතික ජීවිතය ගොඩනගා ගන්න මගේ ජීවිත කාලය ඇතුලේ අල්ප මාත්‍ර හෝ මෙහෙයක් කිරීම. මා ධනය රැස් කළේ නැහැ. ආර්යවංශ රණවීර කිවිඳුන් පොතක් ලියලා තියෙනවා මාසතු ධනය මාලියු කවි කියලා. කවි පන්ති 1000කට වඩා තියෙන පොතක්. ඒ අමාත්‍යංශ ලේකම්වරයෙක් අමතක කරන්න එපා. ඒ ශ්‍රේෂ්ඨ මිනිසා කියෝ වැකිය තමයි අප සතු ධනය තමයි අප රැස් කරපු අභිමානවත් වෘත්තීය අභිමානය සහ අප ප්‍රඥාව පැත්තෙන් ගොඩනගපු ශාස්ත්‍රීය ජීවිතය. ඒ වටිනාකම අප මේ වෙලාවේ ජාතික ජනබලවේගයේ ඉදිරියේ තබලා තිබෙන්නේ ඉතාම සවිඥානිකව ඉතාම බලාපොරොත්තු සහගතව. ඒ නිසා අප බිහි කරගන්නා පාර්ලිමේන්තුවට තෝරගන්නා නියෝජිතයන් බලාපොරොත්තු වෙනවා මම බලාපොරොත්තු වෙනවා ඕන් නිටු කරાવી මේ මහ පැතුම. මමත් ඒකේ කොටස්කාරයෙක් නිසා රටවැසියන් බලාපොරොත්තු වෙනවා මමත් ඒ ඊටු කරાવી කියලා. ඉතින් මගේ ශාස්ත්‍රීය ජීවිතය අද කිසියම් තැනකට මා අරගෙන තිබෙනවා නම් එහි අනෙත් අර්ධය තමයි පුරවැසියෙක් හැටියට කම්පාවෙන් නොවිය යුතු ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියලා මං හිතන්නේ. මගේ ජීවිතේ මට පුළුවන් වේවි මේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වීම තුළම ජාතික ජනබලවේගය හරහා මගේ විශ්වාසයන් සමාජගත කරන්න ලැබුණහොත් මේ රටේ යන්ත්‍රණය යහපත් ලෙස ක්‍රියාත්මක කරන්න රාජ්‍ය බලය පැත්තෙන් ප්‍රතිපත්ති සම්පාදකයෙක් හැටියටවත් ඉදිරිපත් වෙන්න ලැබුණොත් අර පරිපූර්ණ පුරවැසියා කියන තැනට පත් වෙන්න. ඒක තමයි පණිවිඩය. හොඳයි. මෙහෙමින් ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන හතුනි පැය සාකච්ඡාව වෙනුවෙන් සහභාගී වුණාට ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක ජාතික විද්වත් සභාවේ විධායක සභික වගේම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවතුමන්ට අද සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් තීරණය ඔබ සතුව තිබෙන්නේ. අද මා විශ්වාස කරනවා දේශපාලන සංවාදයකට එහා ගිය අපට සමාජ කතිකාවක් අද දවසේ හතුනි පැය සාකච්ඡාව හරහා ගොඩනගන්නට හැකියාව ලැබුණා කියලා. තීරණය තිබෙන්නේ ජනතාව සතුව ජනතාව තීරණය කරાવી අගෝස්තු මාසේ 5 වෙනිදා තමන්ගේ කතිරය කොයි දිශාවටද භාවිත කරන්න කියලා. එහෙනම් අපි ඒ තීරණය වෙනුවෙන් ඔබ සබුද්ධික කරන්න හෙටත් උදැසන 7ට මොන ගෑනවා. හත් වෙනි පැය සාකච්ඡාව සමගින්.